ජයගමු ශ්‍රී ලංකා ජූනි 22 සහ 23 අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේදී දිවයින බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් ඒ වගේම ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළියන් දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ඒ වගේම ගාල්ල මාතර සහ නුවරඑළියන් දිස්ත්‍රික්කවලත් මෙම ඇතැම් ස්ථානවල මෙම වැසි තත්ත්වය මිලිමීටර 75 දක්වා වගේ තරමක තද වැසි ඇතිවි කියලා අපි අපේක්ෂා කරනවා. ඒ වගේම අපි ගත්තොත් ඌව පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ සහ අම්පාර දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල උතුරු මැද සහ වයඹ පළාත්වලත් ඒ වගේම ත්‍රිකුණාමලයේ හම්බන්තොට සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලත් විටින් විට හමන තරමක තද සුළං ඇතිවේවි කියලා අපි අපේක්ෂා කරනවා. පැයට කිලෝමීටර 40-50ක් වගේ. ඒ ගැනත් අවධානයෙන් ඉන්න කියලා මහජනතාවෙන් ඉල්ලා සිටිනවා. දිවිනවටා මුහුදේ කාලගුණය සැලකුවහම පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වාන වෙරළට ඔබ්බෙන් අනු මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි. සෙසු මුහුදු ප්‍රදේශවල අපි එතරම් වැසි බලාපොරොත්තු වෙන්නේ නැහැ. සුළං හමන්නේ නිර්ද දිසාවෙන් වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 30-40ක් අතර වගේ වේවි. නමුත් කංකසන්තුරේ සිට මන්නාර මහරහා පුත්තලම දක්වාත් ඒ වගේම හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මෙම සුළඟේ වේගය පැයට කිලෝමීටර 60ක් දක්වා වගේ වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම මෙම මුහුදු ප්‍රදේශ පිටින් විට තරමක් රළු වෙන්නත් ඉඩකඩක් තියෙනවා. අපි දිවයිනේ සෙසු මුහුදු ප්‍රදේශ ගත්තත් මෙම සුළඟේ වේගය සමහර ස්ථානවල පැයට කිලෝමීටර 50ක් දක්වා වගේ වැඩි වෙන්න පුළුවන්. ඇතැම් විට සමහර තැන්වල තරමක් රළු වීමේ ඉඩකඩක් තියෙනවා. ඒ ගැන අවධානයෙන් ධීවර ප්‍රජාවකින් ඒ වගේම නායක ප්‍රජාවකින් අපි ඉල්ලා සිටිනවා මුහුදු ගමන්වල යෙදෙන්න කියලා.